Hello, welcome to my YouTube channel. අද අපි යන්නේ කුරගල් රජමහා විහාරයට. දැනටමත් මේ විහාරස්ථානයට ගියපු අයත් ඇති, ගියපු නැති අයට බලන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. අපි එහෙනම් ඉස්සරහට ගිහින් බලමු. ඔන්න අපි තේකක් බොන්න නැවැත්තුවා. මෙතන යන අය මෙතනට නම් ඉන්න අමතක කරන්න එපා. මෙතන ලස්සනම ලස්සන view එකක් තියෙන තැනක්. මෙතෙන්ට කියන්නේ තල්සෙවණ කියලා. ඔයාලත් අනිවාර්යෙන් යනවනම් කුරගල මෙතන නවත්තන්න අමතක කරන්න එපා.
මේ තියෙන විහාරස්ථානයට යන ප්‍රධාන මාර්ගය අලුතින් හදුව වැවක් තමයි මේ අපිට පේන්න තියෙන්නේ. අපි විහාරස්ථානයට ඇවිල්ලා වාහන පාකින් කරලා අපි මේ යන ගමන් තමයි දැන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති විහාරස්ථානයට යන ප්‍රධාන දොරටුව. අපි ඉස්සරහට ගමන් කරන ආකාරය තමයි දැන් ඔයාලට මේ පේන්නේ. මේ අපි යන පෝලිමට අමතරව තව පෝලිමක් තියෙනවා. ඒ තමයි ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්න පුළුවන් පෝලිම. අපි ඉතින් ඒකට නම් හිටියේ නෑ. ඒකේ ගොඩක් සෙනඟ නිසා අපි අනිත් පොලිමෙන් තමයි ගියේ. මේ තමයි කූරගල තියෙන දෙවැන්තම සිංහ ප්‍රතිමාව. ඔයාලට දැක බලා ගන්න පුළුවන් කෝරගල පුදුමිමට ආවොත් මේ සිංහ ප්‍රතිමාව ඉතා විශාල සිංහ ප්‍රතිමාවක් මේක. දැන් මේ ඔයාලට පේන්න තියෙන්නේ නැවක ආකෘතියක් ආකාරයෙන් හදලා තියෙන නැවක්. මේක ඇතුලේ තමයි මේ බුදුගේ පිහිටලා තියෙන්නේ. මෙතනින් උඩට ගියාට පස්සේ තමයි අපිට දම්සභා මණ්ඩපේ හම්බ වෙන්නේ. දම්සභා මණ්ඩපයේ පහු කරලා ටිකක් උඩට ගිහින් බැලුවට පස්සේ තමයි දැක්කේ අපි කොච්චර දුරක් නැගලා තියෙනවද කියලා. ගියාම පේන්න තියෙන ලස්සන view point එකක් තමයි මේක. ඔයාලා එනවා නම් අනිවාර්යෙන් මේක වීඩියෝ කරන්න අමතක කරන්න එපා.
මේ තමයි කූරගල තියෙන පැරණිතම චෛත්‍ය. මේකේ නටමුන් තමයි අපිට දැන් පේන්න තියෙන්නේ මේ. ඔයාලා දැකලා ඇති මෙන්න මේ සමන් දෙවියන්ගේ ප්‍රතිමාවක් නෙල්ලිගලත් ඉදි කරලා තියෙනවා. අපිත් ගියාට පස්සේ තමයි දැක්කේ සමන් දෙවියන්ගේ ප්‍රතිමාවක් ඉදි කරලා තියෙනවා. ඔන්න දැන් නම් අපි උඩ තියෙන සියලුම පූජාස්ථාන වන්දනා කරලා මේ පහළට බහින ගමන් තමයි ඉන්නේ. හරිම ලස්සනයි පල්ලෙහාට බහින පාරත්. Thank you.
අපි පල්ලෙහාට බැහැලා මෙන්න මේ පැත්තට යනකොට මුස්ලිම් ජාතිකයන්ගේ පූජනීය ස්ථානයකුත් තියෙනවා. මේ ගැන වැඩි විස්තර නම් දන්නේ නැහැ. මෙතනින් පස්සේ අපේ කූරගල වන්දනාව අවසන් කරන්නයි හදන්නේ. අදට වීඩියෝ එක ඉවර කරන්නයි හදන්නේ. ඔයාලත් තාම මේ කූරගල පුදුමිමට ගිහින් නැත්තම් අනිවාර්යෙන්ම යන්න. ඉන් මම හිතනවා ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අපි ගිහින් එන්නම්.